අපි කතා කරේ වියලි සමක කුරුල ඇතිවීම ගැන. දැන් අපි කතා කරගෙන යන්නේ වියලි සමට සත්කාර කරන ආකාරය. එහෙම නැත්නම් වියලි සමට ෆේෂල් කරන ආකාරය. එතරම් ඉතින් ෆේෂල් එකක් කරා කියලා අපේ කාර්යය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් අපි ආෆ්ටර් කෙයා ගැන, එතකොට හමේ තියෙන රෝගවලට ප්‍රතිකාර කරන ආකාරය ගැන අපි සේවාදායකයාට උපදෙස් දෙන්න ඕනේ. අපේ සීමාවේ කරන්න පුළුවන් ප්‍රතිකාර කරලා ඊට පස්සේ අපිට තව දුරටත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා යොමු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි කරන සේවයක් නිසා. ඉතින් අපිට අපි කතා කරා කුරුලෑ ගැන. ඉතින් ගොඩාක් අය කුරුලෑ ගැන කතා කරන්නේ තෙල් සමක. නමුත් අපි වියලි සමකත් කුරුලෑ ඇති වෙන්න පුළුවන් තියෙන ඉඩකඩ ගැන සහ ඇතිවීමට හේතු ගැන කතා කරා. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය වියලි සම කියන්නේ ඉතින් රෝගී හමක් කියලා තමයි අපි පිළිගන්නේ අපේ මට්ටමින්. නැතුව තියා වේදනා දෙන, තුවාල කැළල් ඇතිවන දරුණු තත්ත්වයක් නෙවෙයි. ඉතින් අපේ මට්ටමින් අපි කියනවා අපිට හමු වෙන රෝගී හැම කියලා. ඉතින් අපි මේ හැමට ප්‍රතිකාර කරනකොට අපි දන්නවා මේ හැම හරිම අක්‍රියයි. සෙබසියස් ග්ලෑන් වගේ දේවල් හරිම අක්‍රියයි. ඉතින් මේ අක්‍රියයි. එතකොට සමක මෙලනින්, ලිපිඩ, එතකොට සෙබසිසීබම් තෙල්, මේ හයිරොනික් ඇසිඩ්, මේ හැමදේම මේ සමබර වුණොත් තමයි හැම නිරෝගී වෙන්නේ. ඉතින් මේක මේ තියෙන අසමබරතාවය නිසා තමයි අපි මේක රෝගී හමක් කියලා හඳුන්වන්නේ. මොකද ඩ්‍රයි ඇක්ටිව් එකක් තියෙන්නේ. ඩ්‍රයි ඇක්ටිව් ග්ලෑන් තමයි අපිට හම්බෙන්නේ සෙබසියස් ග්ලෑන් ගැන බලනකොට. ඉතින් මේ ක්‍රියාකාරී මන්දගාමී වෙනවා, බොහොම ඉක්මනින් වයසට යනවා, රැලි එනවා, පිපිරීම් වෙනවා, ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේම තමයි මැරුණු සම ඩිස්ක්‍රිමිනේෂන් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ හරිම මන්දගාමී විදිහට. මේ ඩිස්ක්‍රිමිනේෂන් ප්‍රොසෙස් එක මන්දගාමී වෙනකොට ඇත්තටම රෝම සිදුරු තුළ මියගිය සෛල ඒක රාශි වෙනවා. මියගිය සෛල ඒක රාශි වුණාම බොහෝ විට කුරුලෑ වැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. බැක්ටීරියා විශේෂ නිසා කුරුලෑ කොමඩෝනස් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ හැම මෘදු කුරුලෑ තමයි ඇති වෙන්නේ. මේ තෙල් සමග තරම් දරුණු කුරුණ ඇතිවීම ප්‍රවණතාවේ හරිම අඩුයි. ඒ වගේම තමයි වියලි හැමක කුරුල ඇතිවීමේ ප්‍රවණතාවයත් 100% විදිහට අඩුයි. කෙසේ හෝ අපි සමට සත්කාර කරගෙන යනකොට කුරුලෑ සහිත හමක් හමු වුණොත් ඒ හමට සත්කාර කරන්නේ කොහොමද කියලත් අපි කතා කරන්න ඕනේ. ඒකතර තමයි අපි මේ ඩ්‍රයි ස්කින් එක ගැන, ඩ්‍රයි ස්කින් එකට සපයන සේවය ගැන අපි පරිපූර්ණ දැනුමක් ලබා ගත්ත වෙන්නේ. ඒ නිසා අපි කුරුලෑ ගැන කතා කරගිය වීඩියෝ එකෙන් මේ සැරේ අපි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ සඳහා තියෙන ඖෂධ වර්ග මොනවද කියලා. එතකොට අපේ සීමාවේ තියෙන ඖෂධ වලට අපි ඕටිසි නිෂ්පාදන කියලා, ඕවර් ද කවුන්ටර් නිෂ්පාදන කියලා. ඕටිසි ඕවර් ද කවුන්ටර් නිෂ්පාදන සමහර ඕනෑම කෙනෙකුට, සමහරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට මිලදී අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. FDA එකේ පූර්ණ පරීක්ෂාව යටතේ තමයි OTC නිෂ්පාදන තියෙන්නේ. FDA එක කියන්නේ Food and Drugs Administration එක. මේ Administration එක වෙළඳපළ තියෙන ඖෂධ ගැන වග කියනවා, නියාමනය කරනවා. ඉතින් OTC නිෂ්පාදන FDA එකේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි වෙළඳපළට ලැබෙන්නේ. විශේෂයෙන් යමක් නොදන්නා ජනතාවට, හසල දැනුමක් නැති ජනතාවට මිලදී ගන්න තම ඒ නම අහගෙන ඇවිල්ලා මිලදී ගත හැකි ලෙස තමයි OTC කියන නිෂ්පාදන වෙළඳපළේ තියෙන්නේ. ඉතින් මේක හුඟක් වෙලට ෆාමසි වල තමයි දකින්න ලැබෙන්නේ. OTC නිෂ්පාදන ෆාමසි වලින් තමයි මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේක හරි නියාමනයක් තියෙනවා. එතකොට මේක බොහෝ විට අහිතකර නොවන දේවල් විදිහට තමයි සැලකන්නේ. මොකද මේකේ තියෙන ප්‍රතිශතයත් එක්ක. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බෙන්සොයිල් ෆෙරොක්සයිඩ් 9.8ක බෙන්සොයිල් ෆෙරොක්සයිඩ්, මේක බෙන්ස් මේක බෙන්සොයිල් ෆෙරොක්සයිඩ් 10% වගේ ප්‍රමාණයෙන් තමයි තියෙන. මේක OTC නිෂ්පාදනයක් විදිහට අපිට වෙළඳපළෙන් ලබා ගන්න පුළුවන්. හදිස්සියේ හරි ඔබ OTC නිෂ්පාදනයක් ලබා ගන්න ගියාම මෙන්න අපි උදාහරණයක් විදිහට ගත්තොත් බෙන්සොයිල් පෙරොක්සයිඩ් 10% ඔබට ලබා ගන්න බැරි නම් වෙළඳපළෙන් ඒ ඔබ සඳහා නිකුත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ සේවාදායකයාට ඔබ උපදෙස් දුන්නොත් බෙන්සොයිල් පෙරොක්සයිඩ් 10% ලබා ගන්න කියලා ඔහුට හෝ ඇයට ඒ ලබා ගන්න බැරි නම්, ඒ සඳහා ලබා ගැනීමේ අවසරය නැතිනම්
වෙළඳ සැලය නිකුත් කරන්නේ නැහැ. එතනදී ලැබෙනවා ලොකු ආරක්ෂාවක් අපට වගේම අපේ සේවාදායකයන්ට. මොකද වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත ලබා ගන්නව නම්, එසේ නැත්නම් වෛද්‍යවරයෙක්ගේ බෙහෙත් තුණ්ඩුවක් මත ලබා ගන්නව නම් වෙළඳ සැලෙන් මේ නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා අපිට පූර්ව ආරක්ෂාව එතනදී තියෙනවා. ඉතින් මේ වගේ නිෂ්පාදනයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා කුරුලෑ සඳහා. ඒ වගේම තමයි මේ රෙටින්නේ 0.05 කියන නිෂ්පාදනයේ OTC කියන නිෂ්පාදන අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කුරුලෑ සඳහා ප්‍රතිකාර ලෙස යෙදී හැකි මෙම ආලේපන කුරුලෑ සිදුරු තුලට කාවදී බැක්ටීරියා විනාශ කරනවා. කුරුලෑ පැතිරීම වළක්වන අතර කැලැල් ඉවත් කරනවා කියන එක තමයි. කියන ඉතින් වර්ග තුනක් අපි හඳුනාගත්තා. බෙන්සිල් පෙරොක්සයිඩ් 9.8යි, බෙන්සිල් පෙරොක්සයිඩ් 10% සහ රෙටින් ඒ ක්‍රීම් එක 0.05%. ඉතින් මේ නිෂ්පාදන තුන මම අඳුනලා දෙනවා. ෆාමසියක් සමග එකතු වෙලා ඔබ නිරීක්ෂණය කරන්න. දැන් සමහර විට මේකෙදී අපිට සති දෙකක් ප්‍රතිකාර කරලා, කුරුලෑව සඳහා සති දෙකක් ප්‍රතිකාර කරලා එකට අපට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණොත් අපට සමපිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත අපේ සේවාදායකයා යොමු කරන්න පුළුවන්. මොකද සති දෙකක් තුළ මේකට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා නම් මේක සාර්ථකයි කියන තැනට අපට යන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් මේ වෙළඳපොළෙන් අපිට ලබා ගන්න පුළුවන් නිෂ්පාදන දෙකක් තුනක් ගැන තමයි මම කතා කරේ. ප්‍රතිශතයත් සමගින් ඔබට මීට වඩා නිෂ්පාදන ෆාමසියකින් මිලදී ගන්න පුළුවන්කම තියෙයි කුරුලෑ සම්බන්ධව. ඉතින් ඔබට ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නිෂ්පාදන සම්බන්ධවත් කතා කරනකොට. ඒ වගේම අපට නිවසේදී කරන්න පුළුවන් අත්බෙහෙත් වර්ග රාශියකුත් තියෙනවා. මම ඒකත් වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. මොකද මේ වගේ ක්‍රීම් පාවිච්චි කරන කෙනෙක් කරන්නේ නැතුව අපිට පැක් එකක් වගේ හදාගන්න පුළුවන්කමක් තියෙනවා මීපැණි වගේ දේවල් පාවිච්චි කරලා අත්බෙහෙත් විදියට. ඒක ගැන මම පැහැදිලි කරනවා. ඒ වගේම ඔබ මතක තියාගත යුතු දෙයක් තමයි මොනම දේ පාවිච්චි කරත් මේවා අපි ඇලර්ජික් ටෙස්ට් එකක් නම් කළ යුතුමයි. ඇලර්ජික් ටෙස්ට් එකක් කරලා තමයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ පාවිච්චි කරන පිළිවෙලක් තියෙනවා. මේක මේ ආලේප කරන ප්‍රමාණයක් තියෙනවා, මේක පාවිච්චි කරන ක්‍රමවේදයක් සහ පිළිවෙලක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ නිෂ්පාදන අරගෙන වෙන වෙනම අපි මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක යන්න බලන්න ඕනේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා අපි ඒකත් වෙනම වීඩියෝ එකකින් තමයි කතා කරන්න වෙන්නේ මේ නිෂ්පාදනයේ පාවිච්චි කරන පිළිවෙල. මම මේ නිෂ්පාදන තුනම පාවිච්චි කරන පිළිවෙල ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උඩින් පල්ලෙන් පාඩමක් යනවට වඩා මම හිතනවා මේ හැම දැනුමක්ම ඔබලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ මතර මේ 15 වෙනි වීඩියෝ එක දාන්නේ මම මේ ඩ්‍රයි ස්කින් එකේ ස්කින් ට්‍රීට්මන්ට් එක ගැන. ඉතින් මම හිතනවා සාර්ථකයිද කියලා. ඉතින් ඔබගේ අදහසත් මට වටිනවා. ඔබට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ මාලාවම කර බලනකොට ඩ්‍රයි ස්කින් එක ගැන ඔබට ලැබෙන දැනුම, ඔබ කොතරම් දුරට මේක ග්‍රහණය කරගන්නවද, ඔබ කොතරම් දුරට මේක වැදගත්කම දකින්නවද කියලා මට කමෙන්ට් එකක් දෙනවා නම් මට ගොඩක් වටිනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක මීට වැඩිය වෙනත් ක්‍රමවේදයකින් ඔයාලට දෙන්න. මොකද දැනුම ගන්නේ ඔයාලානේ. අනිත් එක මේක මම සරලව කෙටි සරලව මේ ඛණ්ඩනය කරගෙන යන්නේ එකපාරට හා හෝ ගාලා මොන හරි දෙයක් කියලා වැඩක් නැහැ. විභාගයකට යන අයට වෙන්න පුළුවන්, සැලොන් එකේ ට්‍රීට්මන්ට් කරන අයට වෙන්න පුළුවන්. මං හිතනවා මේ දැනුම හරියට ලැබෙන්න ඕනි කියලා. ඉතින් නැත්තම් මට මේ වීඩියෝ 15ට මුළු මේ බියුටි කල්චර් කෝර්ස් එකම ඉවර කරන්න තිබුණා. නමුත් ඒකට වඩා සාර්ථකයි කියලා මම හිතන නිසායි මම මේ විදිහට කරන්නේ. ඊට වඩා වෙනස් විදිහකට බලාපොරොත්තු වෙනවද මම දැන්නේ කොහොමද? මම හිතනවා මගෙත් එක්ක යයි කියලා ඔයාලා. හොඳයි, ඉතින් ඒ වගේම මම මේ වෙනම පාවිච්චි කරන හැටි වෙනම කියලා දෙනවා. කොයි වෙලාවටද, කොයි විදිහටද, කොයි ප්‍රමාණයෙන්ද, මොකද්ද මාත්‍රාව, එතකොට මුලින් පාවිච්චි කරන්නේ කොහොමද එන්න, ඒ වගේ කතන්දර ටික ඒ ටික මම ඔයගලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, දැන් මේ නිෂ්පාදන තුනක් අඳුරගත්ත ස්වභාවික දේවලුත් අපි අඳුරගමු.
එතකොට මම කියනවා හැමදාමත් වගේ අපේ channel එක subscribe කරන්න අලුත් කෙනෙක් ඉන්නවනම් අපිට තව subscribers ලා එකතු කරලා දෙන්න. ඒක ඔබේ යුතුයකමක් කියලා හිතලා. ඉතින් like එකක් comment එකක් අපිට හරි වැටෙනවා. ඒ වගේම දැනුම බෙදා හදා ගන්න මේක share කරගන්න. එතකොට අපේට subscribers ලා වැඩි වෙයි කොහොමද? ඉතින් හොඳයි අපි ස්වභාවික දේවලුත් කතා කරමු. ඊට කලින් මේවා අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගැනත් කතා කරමු.